ජනාධිපති අපේක්ෂකත්වය ගැන අද ඇසුණු කතා පිළිබඳවයි දැන් අවධානය. ඔබතුමාගේ පාර්ශවයෙන්ම ඔබතුමා විරුද්ධ එයත් ගන්න ඔබතුමාගේ වීතිය තමයි කියන එක නිසා. නෑ කවුරුවත් එහෙම මට විරුද්ධ බවක් තේන්නේ නෑනේ. දැන් ඒගොල්ලෝ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙක් ඕන කියලා. මම අවුරුදු 20ක් හමුදාවේ හිටියා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හමුදාව තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ මුර දෙවතාවා. ඔය දේශපාලඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ බලෙන් ආණ්ඩු ගන්න හැදුවොත් හමුදාව තමයි එකට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. ඉතින් මම ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හිටපු එක මුර දෙවතාව. ඒකින් ද ඒ ප්‍රශ්නේ මට නැහැ. දිත්තපුරුද්වාසභාවය ආස් කරගන්නට පුළුවන්. ඉතින් මට ඕනනම් ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ වන විට ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. මොකද එතුමා ඇමරිකන් පුරවැසියෙක් නිසා එතුමාට මේ රටේ කිසිම මැතිවරණයකට ඉල්ලන්න බැරි බව 19 වෙනි සංශෝධනයේ තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී ඉල්ලන්න බැරි කෙනෙක් ගැන මම කතා කිරීමේ තේරුමක් නැති නෑ. කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා කියනවා කිසිම විදියකින් ඒකාධිපතියෙකුට දිත්තපුරවැසිභාවයේ තියෙන කෙනෙකුට එයා විපක්ෂයේ ඉන්නකම් ඉන්න දෙන්නේ නැහැ කියලා. අනේ මම සාමාන්‍යයෙන් වැදගත් ප්‍රශ්න වලට විතරයි උත්තර දෙන්නේ. වුණාංශ දකින්නවා රූපවාහිනියේ අර වෙල්ගම එකක් කියනවා. දකින්න ඇති. අපිට වඩා කචා වේගොල්ලා. දැන් වුණාංශ බලන්න මේ විහිළුවක් නේ මේක. සහෝදර තුන්දෙනා අතර තරගයක් තියෙනවා. අපේක්ෂක වෙන්නේ කවුද? ගෝඨාභයද, ඇසිල්ද, චමරද? ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක් නෙ වෙන්න ඕනේ. මම මේ සහෝදරයන් දෙන්නටම අභියෝග කරනවා. කරුණාකරලා මේ රටේ ජනතාවට පෙන්වන්න තමුන් නාන්සලගේ පුරවැසිකම තාම තියනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි කතා කරමු කවුද අපේක්ෂකයා කියලා. දැනට තරම් කරන්න පුළුවන් එකම අපේක්ෂකයා තමයි චමල්. එහෙම නැත්නම් නෝනා. ශිරන්තගේ නමත් කියනවා. මොකද මේක හරි ගෝත්‍රවාදී පක්ෂයක්නේ.